ආයුබෝවන් කියලා පිළිගන්නවා දර්ශන් DMH YouTube channel එකට. අද මම කතා කරන්න යන්නේ phone එකේ memory. ඒ කියන්නේ phone එකේ තියෙන ඉඩ ප්‍රමාණය කොහොමද ඔයාලා phone එකෙන්ම clear කරගන්නේ කියලා. RAM එක, memory යනාදී දේවල් phone එකෙන්ම clear කරගන්නේ කොහොමද කියලා තමයි මම මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ. ඉස්සෙල්ලාම ඔයාලා අපේ YouTube channel එක subscribe කරලා නැත්තම් YouTube channel එක subscribe කරලා පල්ලා තියෙන bell icon එක click කළාම වීඩියෝ එක බලන්න. අපි දැන් වීඩියෝ එකට යමු. ඔයාලා මුලින්ම කරගන්න ඕන ඔයාලගේ phone එකේ තියෙන setting app එකට log වෙන්න ඕනේ. ඊට පස්සේ මෙන්න මේ හරිය තියෙන display එකට පල්ලෙන් තියෙනවා smart manage කියලා. ඒ smart manage කියන button එක දෙන්න ඔයාලා. ඊට පස්සේ මෙන්න මේ හරිය තියෙනවා storage, battery, RAM, device security කියලා හතරක් තියෙනවා. ඊට පස්සේ තියෙන ඔයාලට මෙතන optimize කියලා button එකක් තියෙනවා. ඔයාලා ඒක දෙන්න. ඊට පස්සේ මෙන්න මේ ආකාරයට දුන්නට පස්සේ මේක මෙම කරගලා clear වෙනකම්ම ඔයාලා ඉන්න. ඊට පස්සේ ඒක කරගලා මෙන්න මේ ආකාරයට එළියට එනවා. ඊට පස්සේ රැවින්දන තියෙන RAM කියලා එකක්. ඒ RAM එකට log වෙලා එන් කෝල් කරන්න. එන් කෝල් කරාට පස්සේ මේකේ තියෙන memory save ඒ ඔක්කොම ටික clear වෙලා යනවා. හරි. ඊට පස්සේ ඔයාලට දැනගන්න පුළුවන් වුණා 873 MB තියෙනවා දැන්. ඊට පස්සේ තියෙනවා මෙතන security. ඒ කියන්නේ ඔයාලගේ phone එකේ තියෙන ආරක්ෂාවට දාන mobile hotspot වලට ගිහින් ආරක්ෂාවක් දානවනේ. අනේ ඒකට ආරක්ෂාව දාගන්න තමයි මේ security එකේ තියෙන්නේ. ඒ device security button එක දීලා එතන ස්කෑන් ඩිවයිස් කියලා එකක් තියෙනවා. ඒ ස්කෑන් ඩිවයිස් එක දෙන්න. හරි. ඊට පස්සේ ස්කෑන් කම්ප්ලීට්. අනේ ඊට පස්සේ මේකේ තියෙන 10 PM අපි දැන් තමයි ඒක ක්ලියර් කරේ. ඊට පස්සේ ඔයාලා මෙහෙම වීඩියෝ එකෙන් කට් වෙලා මෙතන තියෙනවා අපේ ඔප්ටිමයිස් කරන්නේ. ඊට පස්සේ මෙතන මේකේ අල්ට්‍රා ඩේටා සේවින් දිනේ ඒව ඔයාලා කරන්න යන්න ඕනේ. ඊට පස්සේ ඔයාලට මෙතන පේනවා ඇති මෙතන යටින්ම තියෙන සිප් ඇප්. සිප් ඇප් කියලා ඇප් එකක් අවිල්ලා තිය අතනින් ක්ලියර් කරාට පස්සේ ඊට පස්සේ ඔයාලා මේ සිප් ඇප් එක මෙහෙම සිප් ඇප් එකට මෙහෙම ලොග් වෙන්න. ලොග් වුණාට පස්සේ මේක තියෙනවා මේ ඇප් වල තියෙන වෛරස්. ඒ කියන්නේ ක්ලියර් කරන්න එහෙම තියෙනව නම් මේක තියෙනවා සිංගල් ඩික්ෂනරි ෆිල්ම් මාකර් කියලා ඇප් දෙයක් තියෙනවා. ඒකෙන් සිප් ඇප් එකෙන් අරන් ගිල්ල තියෙන්නේ මේ ඒ වගේ තියෙන වෛරස් ඉඳලා. ඊට පස්සේ ඔයාල මේක මෙහෙම මාක් කරගන්න. ඉතින් ටිකක් කළා ඔබගෙන ඉඳලා ක්ලික් කරගෙන ඉඳලා මාක් කරගන්න. ඊට පස්සේ මෙතන තියෙන uninstall unisipin. unisipin කියන්නේ ඔයාලා ඒක ආයේ ෆෝන් එකට ගන්නව නම් තමයි unisipin කරන්න ඕන. uninstall කළා දානවා නම් ඔයාලා ෆෝන් එකෙන් ඉවත් කළා දානවා නම් uninstall බටන් එක දෙන්න. මම මේක ෆෝන් එකට ආයේ ගන්න ඕන. එන ආයේ ෆෝන් එකට ඉන්ස්ටෝල් කරගන්නවා වගේ ගන්නවා නම් ඔයාලා මේක unisipin කියලා දෙන්න. බටන් එක දෙන්න. ඊට පස්සේ මේක ටිකක් වෙලා ගියාට පස්සේ මේක එකේ ටැප් එක ප්‍රමාණය මේක ෆෝන් එකට මෙමරි ප්‍රමාණයට ෆෝන් එකට ඉන්ස්ටෝල් වෙනවා. මේක සිප් ඇප් එකෙන් අරන් ගින් තියෙනවා. ඔයාලා මේ විදියට යුනිස්මින් කරගන්න මම මේක වීඩියෝ එක කල්යන හින්දා මම වැඩි යුනිස්මින් කරන්නේ නැහැ. මම මේක කට් කරනවා. මේ ෆයිල් එකෙන් ඉවත් කරනවා. ඊළඟට ඔයාලා බලන්න මේක එකක් හරි ඇවිල්ලා තියෙනවා කියලා. මම අර අතනින් මගෙන් කට් කරපු හින්දා මේක එකක්වත් ඇවිල්ලා නැහැ. මම ඔයාලට දැන් කියා දුන්න කොහොමද ෆෝන් එකේ memory RAM එකයි scan security එක කොහොමද clear කරගන්නේ කියලා. තවත් ඉදියක් තියෙනවා. මේක CIT කියලා එකක් තියෙනවා. මෙන්න බලන්න. මන්දන් ටිකක් වෙලා තියන හිටියට පස්සේ මේක සිංහල ඩික්ෂනරිය පමණක් ආවා. සිංහල ඩික්ෂනරිය ආවා. මේ තවත් ඇප් එකක් මේකේ තියෙනවා. ඒක ඔයාලට ගන්න පුළුවන්. මම මේකෙන් තවත් විදියක් ක්ලියර් කරගන්න විදියක් කියලාගෙන මේකේ තියෙන ෂෙයාඩ් කියලා ඇප් එකක්. ඔයාලගේ ෆෝන් එකට නැත්තම් ඉන්ස්ටෝල් කරගන්න. ෂෙයාඩ් කියලා ඇප් එකක් තියෙනවා. ඔයාලේ ඇප් එකට ලොග් වෙන්න. හරි. ඊට පස්සේ මෙන්න මේ ආකාරයට ඔයාලා ෂෙයාඩ් ඇප් එකට ලොග් වෙනවා.
ඊට පස්සේ මේකේ තියෙන local send receive invite. ඔයාලට මේකෙමුත් මම app එකෙන් තව දෙයක් කියා දෙන්න. ඔයාලට මේක clear කරගන්න ඕන නම් මෙතන invite කියලා button එකක් තියෙනවා. කාට හරි යාළුවෙක්ට හරි ඔයාලා මේක මේ app එක දාලා දෙන්න ඕන නම් ඒ යාළුවාට play store එකෙන් download කරගන්න ඕන data වින්ද. මේකේ තියෙන bluetooth කියලා button එකක් තියෙන ඒ bluetooth button එක දෙන්න. ඊළඟට ඕක කරගන්න open කරන්න. ඊට පස්සේ මේක yes කියලා දීලා ඔයාලා ෆෝන් එකකට කනෙක්ට් කරනවා නම් විතරයි මේ app එක කහට යවන්න පුළුවන්. මම දැන් කවුරුත් කනෙක්ට් කළේ නැහැ. මෙන්න මේ ආකාරයට වැටෙන ඔයාලගේ ෆෝන් එකේ තියෙන ඒවා. ඒ හින්දා මේ විදියට කනෙක්ට් කරගන්න. හරි. මේකෙන් තියෙන එකකින් ඔයාලා යන්න මේ අයිනම තියෙන local කියන button එකට. හරි. ඊට පස්සේ මේකේ තියෙන recent videos apps music pictures කියන එකෙන් දීලා මේකෙන් තියෙන clean කියලා button එක මේ උඩම ඔයාලට පේන ති local එකේ clean කියලා button එක ඔයාලට දෙන්න. ඊට පස්සේ මේකේ KB ගණන් ඉඳලා MB ගණන දක්වා මේක clear වෙනවා. හරි. ඊට පස්සේ මේකෙන් තියෙන clean now clean කරන button එක දුන්නට පස්සේ මේ catches empty thumbnails ඒ ඔක්කොම clean වෙලා 845ක් MB clear වෙලා තියෙනවා. හරි ඊට පස්සේ අපි මේකේ මේක මේ ෆයිල් එක අයින් කරගෙන මේ setting app එකට ගිහිල්ලා මේකේ බලමු smart manager. smart manager. හරි 95ටම මේ වෙලා තිනම ඊයයි දන්නවද අර අපි phone එකට unisipping කරගත්ත සිංහල dictionary එක ඒකේ memory ප්‍රමාණයට තමයි මේක වැඩි වෙලා තියෙන්නේ. ආයෙ වලට මම ඒක කියා දෙන්න ඕනේ. මේ වීඩියෝ එකේදීම කතා කරන්න පුළුවන් කොහොමද වීඩියෝ එකක් අපි ෆෝන් එකෙන්ම හදාගන්නේ ෆෝන් එකෙන්ම එඩිට් කරගන්න කියලා මම මේ වීඩියෝ එක අද කරන්නේ නැතුව වෙන දවසක අරන් ඉන්න. ඔබට සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.